ගරු කතානායකතුමනි, විශේෂයෙන් මම මේ විගණන වාර්තාවකින් උපුටා දක්වන්නේ බැක්ටීරියා මගින් ඇතිවන ආසාදනවලට භාවිතා කරන ලබන මෙරපනම් කියන එන්නත ප්‍රමාණවත් පරිදි ඒ ඖෂධය රෝහල් පද්ධතියේ සහ වෛද්‍ය සැපයුම් අංශයේ තිබියදිත් හදිසි මිල ගැනීම යටතේ එන්නක් කුප්පි 450,000ක් මිලදී ගන්නට රජය වැය කළා තිබෙනවා රුපියල් 36,89,55,000ක්. මේ ඇත්ත වශයෙන්ම මේ එන්නත් කුප්පියක් සාමාන්‍ය ඇනුම් යටතේ ලබා ගන්න පුළුවන් රුපියල් 1,075,60,000කට. හැබැයි මිලදීගෙන තිබෙන්නේ රුපියල් 1,895,50,000කට. ඉතින් පැහැදිලිවම මේ එන්නත් ඖෂධ තොග තිබියදිත් ඇත්ත වශයෙන්ම ඒ වන විටත් ඒ ඇනවුම කරන අවස්ථාවේ තොග තිබිලා තිබෙනවා එන්නත් කුප්පි 488,590ක්. ඒ නිසා විශේෂයෙන්ම මෙච්චර ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ සහ රෝහල් පද්ධතියේ තිබුණු බවට විගණනය ඔප්පු කරලා තිබෙනවා. කුප්පි 488,590ක් තිබියදී කොහොමද හදිසි මිලදි ගැනීමක් කරේ තවත් 450,000ක. ඒ වගේම ඒ කිරීම තුළ ඒ ක්‍රියාව තුළ රජයේ රුපියල් 36,89,55,000ක පාඩුවක් රටට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව මම යෝජනා කරලා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාට මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරලා මේක පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීම ඉතාමත්ම වැදගත්. මොකද මේ සැපියුම් කරුවන් විසින් ඇත්ත වශයෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකේ ලැබිලා මේ ටික කාලයකදී තමයි මේ අය මේ හදිසි මිලදී ගැනීම හරහා මේ ප්‍රෝඩාව මේ වංචාව ක්‍රියාත්මක කරලා තිබෙන. මේක පිළිබඳව අපිට වාර්තාවක් ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා. වෛද්‍ය මේ 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 මෙරපණම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමා මගින් කරුණු පැහැදිලි කළ දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. බොහොම ස්තුතියි මහජන පෙත්සම් පිළිගැනීම දැල්ලසලා පිරුම් ඇතුමා